Well, we are going to start our simple and practical English program. අපේ ප්‍රායෝගිකම ඉංග්‍රීසි වැඩසටහනයි මේ අපි ආරම්භ කරන්නේ. ඉතින් සුපුරුදු ලෙස දින 20කින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියන අභියෝගයෙන් අපි ආරම්භ කරමු. මන් දිනේ පුළුවන් කියලා අපි හැමතිස්සෙම කියනවා. අපි ඒක සනාථ කරන්න කරුණු ඉදිරිපත් කරමින් දැන් උගන්වන දේ දැන් කතා කරන්න පුළුවන් විදිහට ඔබේ මනසට කාවද්දනවා අපේ හැම පාඩමකදීම. දැන් අපි චිත්‍රපටියක් ගහනවා කියමුකෝ. ලංකාවේ ෆිල්ම්යක් ගහන්න බලලා ලස්සන 25ක් වගේ අතේ තියෙනවා. හරි. ලස්සන 25යි ෆිල්ම්යක් ගහව ෆිල්ම් එකේ නම සයිගර්ල් ලැජ්ජාසීලි කෙල්ල. ඒක ලස්සන කෙල්ලෙක් ගැන කතාවක් හින්දා අපි බලන්න යනවා හැමෝම. ඇයි ලැජ්ජාසීලි කෙල්ලනේ කතාවේ නම? කොල්ලෝ එන ඔක්කොම බලන්න. SHY සයි GIRL ගර්ල්. මා චිත්‍රපටියේ නම සයිගර්ල්. ඒතකොට සයිගර්ල් කියන එක හරිද කියලා දැනගන්නේ කොහොමද අපි? ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න ඕනේ සයි කියන්නේ විශේෂණ පදයක් කියලා. විශේෂණ පදයක් කියන්නේ විස්තර කරන පදයක්. ඒතකොට ගර්ල් විස්තර කරන්න සයි දාන්න පුළුවන්. අන්න ඒකයි මේ වචනවල වර්ගීකරණ ඉගෙන ගන්න එකේ වැදගත්කම. සයි කියන්නේ SHY. බලන්න පුතේ ඔයාගේ දැනුම අපි ගෙනියන්නේ වෙන පැත්තකට දැන්. ඒ ඔය තියෙන දැනුම තව ඔසවා තබනවා. ඉහළට ගන්නවා. මොඩරට් මධ්‍යස්ථයි. මොඩරට් මොඩරෙද්දද මධ්‍යස්ථද මොඩරෙට් හරි මොඩරෙට් හැබැයි හොඳේ මොන රෙද්දද කියලා අහන්න එපා. මොඩරෙට් ඒ අන්බයස්ඩ් කියන්නේ අපක්ෂපාති. අන්බයස්ඩ් අන්බයස්ඩ් unbiased unbiased කොහොමද අපි කියන්නේ ඇය අපක්ෂපාති කියන්නේ she is unbiased she is unbiased දැන් අපි හිතමු අපි රණ්ඩු වෙනවා කියලා රණ්ඩු වෙනකොට කවුරු හරි මැදින් ඉඳලා එයා අපක්ෂපාති වෙන්නේ එයා වාගේ පැත්ත ගන්න මගේ පැත්ත ගන්න ඉතින් බලන් ඉන්න රණ්ඩුව දිහා දින්න එකේ මරා ගත්තා වලිග දෙක විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට ඒත් අරයා අපක්ෂපාති වෙ ඉන්නවා නේ එහෙම දින්න කාමරයකට දැම්මොත් එහෙම දුන්න දෙන්න මරාගෙන 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 අන්තිමට වලිග කොට දෙක විතරයි ඉතුරුනේ හැබැයි අල්ලපු කාමරයක මැදිහත් වෙන්නේ නැව අපක්ෂපාති unbiased එතකොට unbiased කියනකොට පක්ෂපාතී නම් biased d අකුර શબ્ද වෙන්න ඕනේ. ගොඩක් අය වචනේ දන්නව බාගෙට. සමහරුවන්ගෙන් ඇහුවොත් එimhe පක්ෂපාතී කියන්නේ ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා bias කියනවා. නියන් bias අයියා වගේ. bias නෙමෙයි biased. d අකුරක් තියෙන biased b i s e d you're biased you're biased you're biased you're biased biased ඒකේ විරුද්ධ වචනය unbiased දාන්න. මම අපක්ෂපාතී. i am unbiased. මිනිස්සෙකුට වෙන්න ඕනම දෙයක් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගොළු දන්නවා. That is fate. ඒක තමයි ජීවිතේ. That is destiny. දෛවයට ඉංග්‍රීසි වචනේ මොකක්ද? Destiny කියලා කියනවා. This is my destiny. Destiny? 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 D E S T I N Y. ඔබේ දෛවය කරා ඔබේ ජීවිතය ඔබ ගෙනියන විශේෂණ පද ගැන කතා කරන්න. විශේෂණ පද කියලා කියන්නේ විස්තර කරන පද. කාමහරි විස්තර කරනවා. හොඳයි නරකයි, කළුයි සුදුයි, උසයි මහතයි කිව්වහම විශේෂණ පද. මහතයි කියන්නේ fat. උසයි කියන්නේ tall. Definitely tall. Definitely tall. Definitely tall. දැන් අපි මේ දිගයි කියලා කිව්වොත් long l o n g long 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 ඒ හැම එකකින්ම මොකද්ද කරන්න කියන්නේ යම් කිසි නාම පදයක් විස්තර කරනවා හැබැයි ටිකක් දිග වැඩි නම් අපි කියන්නේ longer දිග වැඩි නම් longer 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 දැන් ඔයා දන්න නැති දෙයක් මම කියලා දෙන්නද දැන් කවුරු හරි අහන්න පුළුවන් සර් මේක දිගයි කියනකොට This is long කිව්වොත් හරිද this is longer කිව්වොත් හරිද දෙකම කියන්න පුළුවන්. ඔන්න දන්නේ නැති දේවල් ඔයගොල්ලෝ practical english වල ඕවා තමයි අහන්න ඕනේ අපි ප්‍රශ්න. ඕවා තමයි ඉගෙන ගන්න ඕනේ. This is longer කිව්වොත් හරිද? This is more longer කිව්වොත් හරිද? This is long කිව්වොත් මේක දිගයි. This is long overdue. This is long overdue. This is long overdue. This is long overdue. This is longer කිව්වොත් මේක ටිකක් වැඩිපුර දිගයි. එතන අර දැන් longer කියන්නේ සංසන්දනය කිරීමේදී this is longer than that මේක දිගයි අරකට වඩා this is longer than that l o n g e r longer ඕනනම් ඔයාලට කෙටියෙන් කියන්න පුළුවන් මේක දිග වැඩි කියලා this is longer කියලා ඒකට අපි කියනවා comparative adjective කියලා සංසන්දනය කරන විශේෂණ පදය ඔයාලට ඕනනම් මේක දිගයි this is long කියලා විතරක් කියන්න පුළුවන් මේක ටිකක් දිග වැඩි කියනකොට This is longer කියන්නත් පුළුවන් L O N G E R This is longer අපිට කියන්න පුළුවන් This is much longer කියලා මේක දිග වැඩි This is much longer M U C H much කියන පදය
එතන යොදන්න පුළුවන්කම තියෙනවා. This is much long. M-U-C-H, much. එතකොට පුතේ ඔයාට පේනවා අර දිග වැඩි කියන එක ඔයාට ඕනනම් තනියම සංසන්දනයක් කරන්න නැතුව වුණත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයා හිතන්න උසයි කියන වචනේ tall. මේ දන්න දෙයක් ඕගලන්ට උගන්න ප්‍රැක්ටිකල් පැත්ත ඔයගොල්ලෝ අහලා නැහැ. මේ වගේ පාඩම් වල මේ වගේ පාඩම් අඩුයි. ලංකාවේ ගුරුවරු උගන්නනවා අඩුයි. ගුරුවරුන්ට මම දොස් කියනවා නෙමෙයි. සමහර විට ඒගොල්ලෝ අර යම් සීමාවක් ඇතුලේ උගන්නනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් අපි කවුරු හරි උසයි කියනකොට he is tall කියනවනේ. T-A-L-L tall T-O නෙමෙයි හොඳේ. T-A-L-L tall. ඔහු උසයි, he is tall. දැන් අපි tall කියන වචනෙන් හදනවා ලියලා පෙන්නන්න taller කියලා වචනයක්. taller කියන්නේ T-A-L-L-E-R. ඒ කියන්නේ යා උස වැඩි කියන තේරුම එතන එන්නේ. he is taller කියනකොට he is taller T-A-L-L-E-R. he's also taller. he's also taller. he's also taller. he's also taller. ඒතර දැන් සාමාන්‍යයෙන් taller කියන්නේ සංසන්දනය කරනකොට අපි කියනවා he is taller than me. එයා මට වඩා උසයි කියලා. Is he taller than me? 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 He is taller. T-A-L-L-E-R. එයා උසයි මට වඩා. He is taller than me. Than කියන්නේ වඩා. He is taller than me. මට වඩා උසයි. දැන් අපිට අපි අහන ප්‍රශ්නය නිකන් he is taller කියලා විතරක් කියන්න පුළුවන්ද? පුළුවන්. එතනදී හැබැයි much කියන වචනේ ඔබට යොදන්න පුළුවන් නම් ගොඩක් ලස්සනයි. He is much taller. He's so much taller than me. 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 ඒක ගොඩක් උස වැඩි. ඒතර සංසන්දනයක් නැතුවත් taller භාවිත කරනවා. ඉංග්‍රීසි වල ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි වල කතා කරන ලස්සන විදි MUCH much කියන පදයක් දාලා he is much taller කියලා අපි භාවිත කරනවා. ඉතින් පුතේ ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි ඉගෙන ගන්න මාත් එක්ක සම්බන්ධ වෙනවා. මම සමු ගන්නවා. wish you all the best.